අයෝල් ළමයි අදවුලන්ගේ පාඩම ප්‍රතිශත මේකදී අපි හීනවන ශේෂ ක්‍රමය ගැන කතා කරමු දැන් උදාහරණය එකට ගන්නඕ ලප්ටප්යක් ගන්න ඕන කියෙකු තැම් මේ ලැප්ටොප් එක එකයි ගාන වෙන්නේ රුපියල් තිස්දාහක්. හරි හැබැයි ඕට මේ ගාන එක පාට ෙවන්න සල්ලි නැහැ ඉතිං ඔම ගද කරන්නේ ඕ මේ ගාන මාස හයකින් ගෙවන්න බලනවා. හිතාගන්න බන්න ඕ ගෙවන මුළු ගාන තිස්දාහ මෙන්න මේ නිල්පාට කොටුව මම පෙන්නුම් කරනවා. ඒක අපි බෙදෙනවා මාස හයකට එතකොට දැන් මේ තිස්දාහ මාස හයකට බෙදෙනවා කියන්න මේක හයිම්බෙදුවත් ඕට පේනවා රුපියල් පන්දාහක් හැම මාසකටම ලැබෙනවා කියලා එත ට හදශේ රස්සාාවක් කරනවා නං ඇත මොකක් කර ඉංකම්මයක් වාට තියෙනවානම් ට රුපියල් පන්දාහා මාසකට ගෙවන එක ප්‍රශ්නයක් නැහැ එතට මේ හැම පොඩි කොටුවකින් පෙන්නුම් කරන්නේ ඒ පන්දා හා හරි පන්දාහම දාගෙන යනවා එතර පල්ලහන් තියෙන්නේ ඕගේ මාස ටික මේ පලවෙනි මාසේ දෙවනි මාසේ තුන හතර පහ හය නතවතාවක් මුළු මේ මුළු ගාන වෙන්නේ රුපයල් තිස්දාහයි එතරෝයක මාස හයකින් ගෙවනවා මාස හයක් එකන එක මාස මාසයක් හැටියට ගන්නේ වාරිකයක් හැටියට මාසික වාරිකවලින් ගෙවන විදිේ තමයි යොමක කදල දයෙන්නේ දැන්වාගේ නාය මුදල් රුපියල් තිස්දායි ඊට පස්සවා එක මාසයකට ගෙවන්නේ මාසයකට අයකරන මුදල වෙන්නේ රුපියා පන්දා එකන්නේ තිස්දාහා බෙදීම හාය සමානයි රුපියල් පන්දාහා හැබැයි බංකූ මේ ගානවට එක පාට්ටම දෙන්නෙත් නැහැ එක එවට තිස්තාා දෙන ඊට අමතර ඒගලන් පොලියක් අයිකරනවාගෙන් හින්ට්‍රස්ට්‍රේට් එක ඒක තමයි අප දම් බලන්න හීනවන ශේෂක ක්‍රමයට කහොමද හොහන්න කියලා. මැංකෝට කියවා ඒකළන්ගේ වාර්ෂික පොලි අනුපාතිකය වෙන්නේ සීට විසි හතරක් කියලා මේක අවුරුද්ධක්නේ අවුරුද්දක් කියන්නේ මාස දොළහක් කියන එක. හැබැයි ඔට එක මාසකටහන්න න්න හ වන්මන්ත් එක මාසයක් එතුර මේ දුවිසි අතර දොල හහිම්බෙ දන්න එතර එක මාසයකට එකගලං අය කරන්නේ සියට දෙකක් ඊළඟට අපි බලමු දැ මේ හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා දැන් අපි ඔ මේක ගෙවා මේ පන්දහා ගෙවන්නේ මාසය මාසයටනෙ ඉතින් පලවෙනි මාසේ ගත්තොත් ට ෙවන්න තියෙන ශේෂය වෙන්නේ මේ මුලු එකමනේ එතකොට පලවනි මාසය වගේ ශේෂය වෙන්නේ තිස්දාහයි. පලවනි මාසයට රුපියල් තිස්දාහක් ගෙවන්න තියෙනවා එතෝට ඒකට අදාළ ශේෂය ගන්නේ ඒ මාසයට අවශ්‍ය කරන පොලි අනුපාතිකෙන් ත රේක සීට දෙකෙන් ගුණ කරනවා එතකොට වාට එන්නේ රුපියල් හයසියයි. එත වඩා පලවනි මාසයට රප පන්දහක් ගෙවනවත් එක්කම මෙන හැසිීයත් ඒගුල එක අය කරනවා මේක තමයි ඒහය කහොය නද ඊට පස අපි දෙවැනි මාසයකත්තොත් දැම් පලවනි මාසේදී ය මේ පන්ඳහා ගෙව්ුවෙන් පස්සේ ඔට ඉතුර වෙලා තියෙන්නේ ඉතුරු කියද විසි පන්දාහක් නේ රක රුපියල් විසි පන්ඳහයි රකට මෙන්න මේ සෙට්ටක තමයි ඕ ගනන් කරන්න ඕනේ ේකර නැවතතාවක්ම පොලි අනුපාතිකය දාන්න එතර මේක දයනවා බිඳ දෙ කැපුණ හම රුපියල් පන්සීයට කියලා. එතුට තුංවනි මාසයගත්තොත් එහෙම නමයි. අවසානයේදී පලවනි වාසේ තුන්වනි මාසේ හතතුර නිමාසයෙම හොයා ගෙනනවා දැයි අවසාන මාසය කන්න හැවනි මාසයගත්තුොත් ට ඉතුරුලා තියෙන්නේ රුපියල් පන්දාහක් පවිතරයි හරි මොකද මේ ඔක්කොම ගෙවලා ගෙවලා ගින් තියෙන්නේ එතුොර මේ පන්ධා විතරයි වට අවසා නදි ගිවන්න තියෙන්නේ එතර ඒකා තර වගේ සීට දෙකෙන් හොහන එතුර මෙතැදීවාට එනවා රුපියල් සීයක් දැන් ඊට පස්සේ මේ පන්සිය හයසියේ වගේ උක්කෝම එකතු කොරන්න ඕනේට මෙතනදී පේනව මේ සමාන්තර ශ්‍රේඩියයක් මෙතන තියෙනවා මොකද මුලින් රුපියල් හයසිය ඊලාඟට රුපියල් පන්සිය ඊගාවට එක අනිවාරෙන් එන්න ඕනේ හාරසිය මෙම ඉවරලා අන්තිමේදී අවසන් පදයට එන්නේ රුපියල් සීය තුරු මේක සමාන්තර ශේඩියක් මේක මේ ගැන විඩියු සතුර තියනවා පලලිස් වල්ට ගීම් බලන්න අපිට දැන් සමාන්තර ශේඩියක මුලු අගයන් වල එකතු නැංස් එන්න එක හොයන්න ඕනෙන ඒක මතක් කරගත්තොත් ඒකට අදාළ සූත්‍රය වෙන්නේ පදගණන බෙදීම දෙක වරහන්න තුළේ පවෙ පදය දන අවසන් පදය. එතුර මෙතැනිදී පලවෙනි පදය වෙන්නේ හය සීය අවසන් පදය වෙන්නේ සය එත් එක පද ගණන වෙන්නේ හය මොකද මාස හයක් කියදා. එතකොට මේ අපි ගුණ කරල බැලුවත් හය බෙදීම දෙක ඒ කියන්නේ හය සය දන සීය එතර මේක තුනයි තුම්වරක් හ. මේ හත්සය එන්නේ කියද දෙදස් එකසීය අන්නට ර නයටගත්ත රුපියල් තිස්දාහ එකකුතු කිරීම මෙන්න මේ දෙදස් එකසීය එත රේග ගත්තාම එන්න ඕනේ රුපියල් තිස් දෙදස් සීය තර මේේක තමයි ඔ ගෙව ඕන මුලුන මුදල හැබ මතක තියා ගන්න යා වාරික වශයෙන්න්නේ ගෙවන්නේ එතුකොට වාරිකයට ගෙවන්න ඕන මුදර වෙන්නේ මේක හයට බෙදුවම. දොට තිස්දද සීය වාහයෙන් බෙදන්න මාසහයක් හින්දා එතු මෙතැන දයනවා රුපියල් පන්දස් තුන්සිය පණ කිය. එතුරා හැම මාසකටම රුපියල් පන්දස් තුන්සිය පණක් තමයි ගෙවන්න තියන්නේ. තට හිතන් වන්නවා මාසකට හරිනා රුපියල් පදහක් තමයි ගෙවන්න ඕන හැයි බැංකෝ විසින් අයකරන ගාස්තුව නැතම් පොලිය වෙන්නේ රුපියල් තුන්සිය පණක් එත මේ දෙක් ඔක්කොම තමයි ය ගවන්න ඕනේ මාසෙන් මාසිට අපි මේක තවත් කෙටිකරමු මොකද මෙන්න මේ විදියට වාට හැමතිස්සම ගනන් හදාගෙන යන්න බෑ එතවට තමයි ඒගොලම් මේ මොකක්ද මාස ඒකක කියල දෙයක් ඉන්ටඩියස් කරන්නේ ම මේ ගැන්ටයක් කතා කරන්න හයි අපි ද මේ මාසය එක ගැන කතා කරමු මතක් කරගන්න සමාන්තර ශේඩී ගැන පාඩිම දැන් අර හැම මාසකටම ගෙවන්න ඕන පොලිය මේකනේ හය සිය පන්සිය ඒ වගේ සිය වෙනකක් යැන මේකදී අප සය කියන ගාන එළියට ගත්තුොත් මේක තවත් වරහන් වශයෙන් ලිය නනන් වාට එන්න ඕනේ මේ වැට එක එකතු කරන්න ඕනේ හය දන පහා දන හතර දනතුන දන දෙක දන එක එතර මෙන්න මේ සමාන්තර ශේඩිය ගත්තොත් ඒකදී අප මුළු පදවල සංක්‍යාව හොයන්න ඔන්නම් පදගණන වෙන්නේ හයයි බෙදීම දෙක පලවෙනි පද හය පස්සේ අවසාන පදය එක මන්න මේක එතර මේක ගුණ කරාමාවට එනවා විසි එක හරි ැන් ඒකලන් කියන්නේ අර්ගෙවන්න ඕන මුලු පොලිය හැදිල තියෙන්නේ හරි මේ මාසයකට ගෙවන්න ඕනේ නයි කොටස සඳහා පොලිය ඒ ඇන්න රුපයා සීය මොකද අපි කලින් ගාන බැලුවොත් මාසසිකට ගෙවන්න ඕනේ රුපියල් පන්දාහා එතර ඒ පන්දාහය ගෙවන්න ඕන මාසික පොලි ගනි පාතිගන්නේ සීයට දෙක එදරහෙම තමයිවෙන්න මේ සීඇවිල්ල තියෙන්නේ එතවට පොලි විල තියන්නේ මාසකට ගෙවන්න ඕන පොලිය ගුණකිීම මාස ඒකක ගණනින් තර මෙතනදී මාසය ඒක හැටියට අආවෙල තියෙන මෙන්න මේ විසියක එදවට බන්න රුපයා සය ගුණකිරීම විසියකෙන් තමයි දෙදස් එකසිය හැදිල තියන්නේ දැන් ඉස්රට ගනන් හද්දී යමේ මාස ඒක ගණන හොයන්න ඕනේ මේක සරර්ල සමීකරණයක් ඒකලන් කියනවා මාස ඒක සමානයිලු ගෙවන් ඕන මාස ගණන මාස හය මාස ගණන බෙදීම දෙක වරහනැ තුළේ මේ හය කියන්නේ තෝ ගෙතියෙන මාස ගණනනේ මාස ගණන දන එක එද මාස හයක් නම් හය බෙදීම දෙක ගුණකිරීම හය දන එක ඒක තමයි සියක ඇවිල තියෙන්නේ. එදර මේක මාසේකක හොයන්න පුළොන් සමීකරණය. අපිද ගණන් කීපයකටයන් එතකට මේක තවත් පහැදිලිවෙේ එත්තක්ක මම්බලන්න ලස්සට ගන්ති වශයෙන් ලියන්න මොකද දෙක සමයි භාගත් වද ගත්වෙන්නේ මතකතියාගන්න අපිට හරිගාන නුවන්න පුළන් හැබයි අඩුතරම අපි මේ වගන්ත ලිකවත් ලිවනම් ලකුණු කීහිපයක් ගන්න පුළුවන් මම දැම් පස්වැනි ගානට ගඩක් ඇමති මොකද ඒකේ ඇත්තට ගන්ති වශයෙන් ලියන් ඕන පිළිවෙල දීල තියවා. ගනන් දනවාන අනිවාර මෙන්න මේ වගන්තරිික මතක් කරගන්න. ඉති ම මුකුත් ලියන්න යන්නෑ මොකද මෙන්න මේ තියෙන විදිරයට මේ එක දාන්න තමයි තියෙන්නේ පගනි ගාන ගත්තොත් මේ කුමාර් මාහත්තයායට රුපියල් දරොස්දාහග නය මුදරක් සමාන මාසි වාරික හයකින් ගෙවා නිමකිරීමට අරන් තියෙනලු. එත් එක්කම මාසික වාරිකයක වඩිනාකම වෙන්නේ රුපියල් දෙදස් එක සියය මතදයාගන්න මෙන්න මේ දෙදස් එකසී හැදල තියෙන්නේ එයා නයටගත් මුදලයි පස්සේ ඊට අමතර බැංකුව අයකරන පොලිියත් එක්ක හරි ඒක තමයි මාසික වාර්කයයක් කියන තිෙවා ඩටට ඇදක්කොත් එකලන් කියෙනවා මේ වසිි මසිින් එකක් ටීව එකක් මේ ගානකට ගන්න පුළන් මාසික ඉන්ස්ටෝල්මන්ස් මෙච්චර ගණකින් ෙවන්න පුුවන් කියලා තේගලන් ඒක ගැනන් කරලා තියෙන්නේ පොලිියත් එක්ක හරි ඇත මේ පාරිභෝගිකවක ගනන් කර කර වෙලා කන්න පැහැ ඉතිං අපි බලම් පලවෙෙනින් ගාන ගතතුත් මාසේට මාසිකව ගවිතු නය මුදලේ කකට සරි නය මුදලේ පොලිය නෙවෙයි නය දලේ කොටස එ ඒේක වෙන්නේ වෙන්න මේයා ගත්ත නය මුදල එකන් රුපියල් දොලොස් දහ හයෙන් බිදුවත් එතු ඒේක වෙන්නේ රුපියල් දෙදාහයි හරි ඒකව දෙවැනිඒ වාරික ලෙස ගැවියුතු මුළු මුදලස වෙන්න එතකොට වාරික එක වාරිකයක්යෙන් රුපියල් දස්ස එකකසියන එත් එකම වාරික හයක් ගෙවන්න ඕනේ වාරි ලෙස ගිවිතු මුදල ඒතින් මේකින් අදස් වෙන්නේ නය දන පොලිය ගැවන මුළු කොටස මාස හය ගරුණාට පස්සේ එතකොට මේ කොහොයන්නේ අර වාරිය ග වාරිකය ගෙවන්න ඕන ගාන දාලා මාස හයකින් ගුණ කරන්න එතකොටට එනවා රුපියල් දොලොස් දා සයිසියක් තිස්සම මෙන්න මේ තියන වචන ටිකම මෙතැනට දාන්න තමයි තියෙන්නේ රස තුංගනයක ආනවා ගෙව යුතු මුලු පොලිය සොයන්න එත මුලු පොලිය වෙන්නේ එක වාරික වශයෙන් ගෙවන මුළු මුදල අඩු කිරීම නායට ගත් මුදල එත මේක දැම්මුත් අප මුළ මුදල දුළොස්ථා හයිසියක් ගෙවන්න ඕනේ ඒ අඩු කරනවා ඒයාගත්ත නය ය ගත්ත න අය රුපියල් දළොස්දාක්. ත මේක දියනවා රුපියල් හයිසයයක් තම යා පොලිය හැට ගෙවන්න ඕනේ ගෙවන්නවන මුලු පොලිය. ඊළඟටානවා මාස ඒකක ගණන හරි මාසයක ගණ හොවන්න අර සූත්‍රය මතක් කරගන්න මාස ගණන බෙදීම දෙක ගුණ කරනවා. මාස ගණන දන එකෙන් මාස හය බෙදනා දෙක හයදන එක විසියක එන්න ඕනේ එළඟට අපි මාස ඒකකයට පොලිය ගත්තොත් ඒක දයන්නේ මෙන්න මෙතන කෙවන්න ඕන මුලු පොලිය මුලු පොලිය බෙදනා මාස ඒකක ගණ එක මුු පොලිය වෙන්නේ රුපියල් හයිසියයි ඒක බෙදන්න විසියකෙන් එතකොටවාට එන්න ඕනේ රුපියල් විසි අටයි දශම විසිටයි පන සත පන සතයි ම මේ කැල්ලකින් හොයගත්තේඒ ගුලන් කෝමරි කොයාගන්න ඉරවාසේ වාර්ෂික පොලි අනුපාතිකය හයනම් හයවැනිග මේකට දැන්ි විශසල මාසයකට ගමුකු මාස ඒකක පොලිය වෙන්නේ රුපියල් විසි අටයි දශම පනස් සතයි. එතට මාසයකට ගවන්න ඕන පොිය බෙදීම මාසයට ගෙවන්න ඕන මේ නය මුදලේ කොටස. ඒක ගුණ කරන්නසිීට සයෙන් ගොද ප්‍රතිශත්යක් හැට ලියන්න ඕන හින්ඳ තම මාසයකට ගන්න කෑල්ලනි කියලගන්නේ ඒක අපි දොලහැං ගුණ කරන්න ඕනේ මුළුව අවුරුද්ධටම ගන්න ඕන හිදා එතකොට මෙතන මාස විසි අටයි දශම පණස්හත දෙතනො මාසයට ගෙවන්න ඕන නය ප්‍රමාණය දෙදාහක් හමුක මෙතනින් ගත්ත ගාන එතවට සීරසියෙන් ගුණ කරන්න ඒ පස්ස දොලහෙෙන් ගුණ කරන්න මේකෙ දීවාට එන්න ඕනේ සීයට දාහතයි දශම එකයි හතරයි කියලා අපිතව ගානක් කරු හැවැනි ගාන බාන්න ලමයි මම කලින් පස්සන ගාන ගත්වාද ගන්ත ිකම මෙතන පාච්චි කන මොදක සැහැන වටිනවා මේ ගාන කරද්දී දැ කියන අත්පිට මුදලට රුප තිස් හයදාහක් වූ ශීතර කරණය මුලින් රුපියල් හයදාහක් ගෙවා ඉතිරිය ්‍ය පාලස්දාබැකින් සමාන මාසික වාරික විසි අතරකින් ගෙවා නිම කිරීමට ලබාගත හැකිලු එත මතකතිය ගන්න මෙය හයදාහක් ගෙවනා ඉනිශල් ඩිපොසිට් කියල කියනවා අපි ඉතින් එයා ඊළකට ගෙවන්න ඕන මෙන්න මේ තිසායදාමත් නෙේ ඒක අඩු කරලා ඒකෙන් හයදා කඩුකරපු ගන තම යා ඉතිරිියට ගෙවන්න ඕන් අය වෙන්නේ මේ වමාසික වාරික හැදල තියෙන්නේෙ ගෙවන්න ඕන නයමුදලයි පොලියත් එක්ක හරි මාසික වාරික විසි හතරක් තියෙනවා ගෙන අවුරුද් දෙකින් ගෙවන්න තමයි යා ටයි කරන්නේ හොඳයි මේක තර්වාර්ෂික පොලිය අුපාතික තමයිවන් තියන්නේ මේ ගන්තටික ගන්න මමටයක් ඉඩ හදනවා මගේ ඇතර මේ වගන්ති ලියන්න කම් ැලි ඔබ උගලන් හිද තම මම කොිපේස් කරලා තිෙන්නේ දන් අපි ඉසලා හොයන්න ඕනේ ගෙවිය යුතු නය මුදල එතට නය මුදල වෙන්නේ එකන්නේ බාණ්ඩේ මිල අත්පිට මුදල අඩු කිරීමවා ගේෙව්පු මුලින් ගෙවපු මුද්දල මෙතනද ඉතුර වෙනවා රපියල් තිස් දාක් රුපියල් කිය දාන නැත්තන් ලකුණු කපන්න පුළො එතර මාසික වාරික කියද විසි හතරත් තියෙනවා එතකොට මෙතන දී රුපියල් තිස් දාහා වෙදීම වි හතර මාසික වාරික ගන්න එතකොට මෙතන ද එන්න රුපියල් එද්දාස් දෙසය පණක් හරි ඟට වාරික ලෙස ගවයුතු මුල මුදලානවා. ඒ කියන්නේ වාරිකයක ගෙවන ගාන ගුණ කරන්න ඕනේ වාරික ගණනින් එත මෙතනදී රුපිය එද්දාස් පන්සීය ගෙවන්නසරි ගුණ කරන්න විසිහතරින්. මෙතනද එන්න ඕනේ රුපියල් තිහයදාහක්. ඊට පස්සේ ගෙවයුතු මුල්ලු පොලිය මේ කැලි අයි කරනකද වගදදිලිය දිස්ෝයන්න කියරනන. ගේෙව ුතු මුළුපොලිය වෙන්නේ මුළුමුදල ගැන රුප තිස්සා යදා අඩු කරන්න ඔයාගේ නයි මුදලෙන් රුපියල් තිස්දායි. ළබයිද මත දියාන මේ මේ කටපාඩන් කරන්න ඕන්න මේ පිළිවෙල හරි ඔට තේර ෙනවාන ද නෑ ගත්ත හම හරි ගෙවන්නවුන නයි දල කියද. ඒත් එක්කම මේ මාසක ෙවන්න න්නන අයි මුදුල කියද එතට ගෙවන්න ඕන මුලු මුදල කියද ඉටවස පොලිය අන වගේ පොඩි ලොජික්කය කදාගන්න හරි එළඟට මාසේක වෙනම හොයන්න පුුවන්නේ අර සූත්‍රය දාලා එත විසි හතර බැදීම දෙක ගුණ කරනවා විසි හතර දන එකින් එතර මෙතැන් තියනවා තුන් සියය මාසක තුන් සියත් තියෙනවා ඉටසේ මාස ඒකකයකට පොලිය හොයන්නේ අ ක ම ගර කරන මේක මේ රුපල් හයදාහන්න ඕනේ ගෙවිතු මුළුපොලිය තර ගෙව යුතු මුලු පොලිය හයදාහා බෙදන්න තුන් සියෙන් එතට මාස ඒකකයට ගෙවන්න ඕන ගාන වෙන්නේ රුපියල් විස්සයි. ඊළඟට වාර්ෂික පොලිය අනුපාතිකය හොයදී ඉසලා මාසයකට හොයන්න මාසේකට රුපියල් විස්්සක් ගෙවන්න ඕනේ පොලියක් හැටියට එත්තකම නයමුදල වෙන්නේ මෙ තියනෙ දස් දෙසිේ පනා. ඒක බෙදලා සීර සියෙන් ගුණ කරලා පසේ මා අවුරුද්දකට හොයනඉද දොලහකින් ගුණ කරන්න. ඇ මෙතැන දිය නඕනේ දහන මෙයයි දශමන් දෙකයි.